अलुतिम आयोजन हेम कनेक्टम मतुवेन प्रधान घटल वक्तमाय कोहोमदापि होंद गैलपेन कोटस तेरवकार आयतनयक तोरगन्ने कियन कारणे इतिं अपि अद वीडियो एकेदी कथा करमु कोहोमद गैलपेनम कोटस तेरवकार आयतनयक ओयाट गैलपेनम आयोजन उपदेशकवरयेक तोरगन्ने कियन कारणे गैन इतिं मे वीडियो एके अंतिमट मम ओयाट पेन्नेनवा कोटस तेरवकार आयतनयक तोरगन्न पुलुवन क्रम किहिपयक्म इतिं එමගින් ඔයාලට පුළුවන් ඔයාට ගැළපෙනම ඔයාට ළඟම ප්‍රදේශයේ කොටස් තරවකාර ආයතනය තෝරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න කියලා මම කියනවා. ඔයා කොටස් සෙනඟ පොලේ සාර්ථක ආයෝජකයෙක් වෙන්න නම් ඔයාට වැදගත්ම වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඒකට හේතුව අපේ කොටස් සෙනඟ පොල ආයෝජනය සාර්ථක ආයෝජනයක් වෙන්න නම් අපේ කොටස් තරවකාර ආයතනය අනිවාර්යයෙන්ම ඉතාමත් වටිනා මෙහෙයක් සිදු කරනවා. ඉතින් ඔයා කොටස් සෙනඟ පොළ ආයෝජනයේ මගින් සාර්ථක ආයෝජකයෙක් වෙයිද? එහෙම වෙන්නේ නැති වෙයිද කියන කාරණයට 50%ක බලපෑමක් ඔයාගේ කොටස් තරවකාර ආයතනයට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න හොඳ කොටස් තරවකාර ආයතනයක තිබිය යුතු ලක්ෂණ. ඒ වගේම කොටස් තරවකාර ආයතනයක සේවාව කොහොමද ඔයාලා හරියටම ලබා ගන්නෙ? ඒ වගේම කොටස් තරව කරුවෙක් කොහොමද ඔයා ඊටාම සුහදශීලීව කටයුතු කරන්න කියන කාරණා ගැන මේ වීඩියෝ එකේ ගොඩක් කරුණු මම කියලා දෙනවා. ඉතින් ඒ කරුණු වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් අපි මුලින්ම කොටස් වෙනද පුළ ආයෝජනය කරන්න පටන් ගද්දි කරන දෙයක් තමයි CDS ගිනුමක් හදාගන්න එක. ඉතින් මේ CDS ගිනුම හරියට නිකන් බැංකු ගිනුමක් වගේ. ඒක ඔයාලට තේරුම් කරන්නම්කො මෙහෙම දැන් අපි බැංකුවකට ගියාම අපිට එකපාරම සල්ලි දාන්න දෙන්නේ නැහැනි. ගණදිනු කරන්න දෙන්නේ නැහෙනි. අනිවාර්යයෙන්ම අපිට බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් ඒ බැංකු ගිණුම හරහා අපේ ගණදිනු සිද්ධ කරන්න. ඒ වගේ තමයි කොටස් වලද පොලේ අපි ගණදිනු කරද්දි එහෙම නැත්නම් කොටස් වල අපේ මුදල් ආයෝජනය කරද්දි අපිට CDS ගිණුම කියන ගිණුම තිබිය යුතු වෙනවා. ඉතින් මේක හරියට බැංකු ගිණුමක් හා සමානයි. හැබැයි මේකෙදි අපේ කොටස් තමයි තියෙන්නේ. අපි මිලදී ගන්න සමාගම් වල කොටස්. දැන් මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති සරලවම මේ CDS ගිණුමේ මොනවද තියෙන්නේ කියන කාරණේ. ඉතින් අපි රුපියල් 50000ක් දැම්ම කියලා හිතන්නකෝ. මේ CDS ගිණුමේ දැන් රුපියල් 50000 මුදල තියෙනවා. ඒත් එක්කම අපි හිතන්නකෝ මේ 50000න් රුපියල් 25000ක කොටස් මිලදී ගත්ත කියලා. මේ රුපියල් 25000න් කොටස් මිලදී ගත්තම මේ 25000ක කොටසුත් දැන් මේ CDS ගිණුමේ තියෙනවා. ඒ වගේම අර කෑෂ් බැලන්ස් එකත් අපිට පෙන්නවා. එතකොට අපිට අවශ්‍ය නම් ඒ මුදලින් තව කොටස් මිලදී ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මේ CDS ගිනුම හදා ගන්න ඕනේ නේනම් කොටස් වෙනද පොලේ ගණතුණු කරන්න. මෙන්න මේ සඳහා අපි යන්න ඕනේ කොටස් තරවකාර ආයතනයක් වෙත. ඉතින් මේකෙදි ඔයාලට ගැළපෙනම කොටස් තරවකාර ආයතනය කොහොමද තෝරගන්නේ? මෙන්න මේ කාරණේ ගොඩක් අයට තියෙන ගැටලුවක්. සරලවම ඔයා හිතන්න ඔයා ඉන්න ප්‍රදේශයට ආසන්නව තරවකාර ආයතනයක් තියෙනවා කියලා. එහෙනම් ඔයාට ගොඩක්ම හොඳයි මේ තරවකාර ආයතනය එක්ක සම්බන්ධ වෙලා මේ කටයුතු කරගෙන යන එක. ඒකට හේතුව ඕනෑම ගැටලුවකදී ඔයාට ඉක්මනින් විසඳුමක් ලබා ගන්න පුළුවන් මේ තරවකාර ආයතනයට ගිහිල්ලාම. ඒ නිසා ඒක ගොඩක්ම හොඳ ක්‍රමයක් වෙනවා. ඒ වගේම ගොඩක් අය අහන දෙයක් තමයි ඔන්ලයින් අපිට මේ account එක හදන්න බැයිද කියන කාරණේ. ඉතින් ඇත්තටම පුළුවන්. ඒත් ඒක කරනවට මම නම් එච්චරම කැමැත්තක් නැහැ. ඒකට හේතුව තමයි ඔයා ගිහිල්ලා කතාබහ කරලා ආයෝජන උපදේශකවරයව හඳුනගෙන ඒ විදිහට ආයෝජනය කරද්දී ඇත්තටම ආටේකින් හොඳ වාසියක් තියෙනවා. එතකොට දෙන්නට දෙන්න හඳුන ගන්නවා. ඒ වගේම කොටස් තරවකාර ආයතනයේ ඉන්න අනිත් අයත් ඔයාට සුහදශීලී වෙනවා. ඉතින් මේ වගේ ගොඩක් කරුණු තියෙනවා. ගිහිල්ලා ඔයා ඒ දේ කරගද්දී ඔයාට ඉතාමත් පහසුයි ඒ දේ කරගන්න. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. ඔයාලට මේ ලැබෙන CDS ගිනුමට අදාළ කරන ඒ අයදුම්පත් වලට සමහරවිට පුරවන්න දැනුමත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ගිහිල්ලා මේ දේ කරගන්න එක. මේකට පැයක්වත් යන්නේ නැහැ. ඉතින් කොටස් තරවකාර ආයතනය ලබා දෙන සේවාවන් අතර මේ CDS ගිනුම හදලා දෙන එක එක සේවාවක් විතරයි. ඒ වගේම ඔයාලට ආයෝජන උපදෙස් ලබා දෙන්නේ කොටස් තරවකාර ආයතන මගින්. ගොඩක් අය අහනවා මේ කොටස ගන්න හොඳයිද? මේ කොටස දැන් විකුණන්න හොඳයිද? මම ලක්ෂ 20ක් ආයෝජනය කරන එක හොඳයිද? මේ වගේ කරුණු අහනවනේ. හැබැයි මේ හැම දෙයකටම ඔයාට පිළිතුරු ලබා දෙන්න හැකියාව තියෙන්නේ ආයෝජන උපදෙස් ලබා දෙන්න හැකියාව තියෙන්නේ ඔයාගේ කොටස් තරවකාර ආයතනයට. ඉතින් ඒ නිසා මේ වගේ කරුණු හැම එකක්ම ඔයාට දැනගන්න පුළුවන් කොටස් තරවකාර ආයතන මගින්. ඉතින් කොටස් තරවකාර ආයතන මගින් ලබා දෙන විශාල සේවාවක් තමයි ඒ දේ.
ඒ වගේම පිටරට ඉන්න අය අහනවා කොහොමද මේ ආයෝජනයට සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් යාළුවට කියන්න තියෙන්නේ ඔයාලට CDS කිනමක් අනිවාර්යයෙන්ම හදාගන්න අවශ්‍ය වෙනවා. ඉතින් කොටස් තරවකාර ආයතනය සම්බන්ධ කරගෙන ඉදී කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකේ අන්තිමට මම කොටස් තරවකාර ආයතන හොයාගන්න ආකාරය ගැන ක්‍රම කිහිපයක් ඔයාලටත් කියලා දෙන්නම්. ඉතින් ඒත් එක්කම තවත් දෙයක් කියන්න ඕනේ. මේ කොටස් තරවකාර ආයතන මගින් දිනපතා විවිධ වාර්තා සකසනවා. ඒ වගේම සතිපතා සකසනවා. ඒ වගේම විවිධ සමාගම් වලට අදාළ ආයෝජන පරිශන වාර්තා සකසනවා. ඉතින් මෙන්න මේ දේවල් ඔයාලට ලබා ගන්න පුළුවන් ඔයා කොටස් සරෝකාර ආයතනයත් එක්ක කටයුතු කරගෙන යද්දී. ඉතින් මේ දේවල් ඔයාලට ලබා දෙන්නේ නොමිලේ. ඒ නිසා කිසිම මුදලක් ඔයාලට වැය වෙන්නේ නැහැ. ඔයා පෞද්ගලිකව මේ දේවල් ලබා ගන්න ගියොත් එහෙම සමහරට මාසයකට විශාල මුදලක් මේ සඳහා වැය වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කාරණාත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මේ කොටස් තරවකාර ආයතනය එක්ක කටයුතු කරගෙන යද්දී. ඒ වගේම හොඳම තරවකාර ආයතනයක් හොයාගද්දී තවත් වැදගත් දෙයක් තමයි මේ එයාලගේ තියෙන ශාඛා ප්‍රමාණය. මේ එයාලගේ තියෙන ශාඛා ප්‍රමාණය වැඩි නම් ඇත්තට මේකත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් වෙනවා. ඒකට හේතුව තමයි එතකොට ඔයාලට නගර කිහිපයක මෙයාලගේ ශාඛා තියෙන නිසා මෙයාල එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඉතාම පහසුවෙන්. ඒ නිසා ඒ කාරණෙත් මම හිතන්නේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ කොටස් තරවකාර ආයතනය ගනුදෙනු කරන බැංකුව. සමහර කොටස් තරවකාර ආයතන වලට බැංකු කිහිපයක් තියෙනවා. සමහර කොටස් තරවකාර ආයතන වලට තියෙන්නේ එක බැංකුවක් විතරයි. ඉතින් මේකෙදි ඔයාලට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා මේ බැංකු කිහිපයක් සහිත තරවකාර ආයතනයක් තෝරගන්න එක. ඒකට හේතුව තමයි එතකොට ඔයාලට ඔයාලට ළඟම බැංකුවෙන් මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා කොටස් මිලදී ගැනීම සඳහා. ඉතින් මට කොටස් තරවකාර ආයතන 6ක CDS කිරුම් තියෙනවා. මේකෙන් කොටස් තරවකාර ආයතන 5ක මට ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් ලැබිලා තියෙනවා. ඉතින් එක කොටස් තරවකාර ආයතනයක මම මුදල් යොදවලා නැහැ. ඉතින් ඇයි ඒ? ඒකත් මම මෙතනදී ඔයාලට කියලා දෙන්නම්. මම කලින් වීඩියෝ වලත් මේ දේ කියලා තියෙනවා. ඒත් මේ වීඩියෝ එක නම් ඔයාලා මුලින්ම බලන්නේ මේ කරුණු වලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒ කොටස් තරවකාර ආයතනයට CDS ගිනම හදන්න ගියාම අඩුම ගානේ ඒ කොටස් තරවකාර ආයතනයේ දුරකථන අංකයවත් ලබා දෙන්න තරම් කරුණාවන්තුනේ නැහැ මට ලැබුණ ආයෝජන උපදේශකවරයා. ඉතින් ඒ නිසා මම අනිවාර්යයෙන්ම කියන්නේ ඒ වගේ නම් ඔයාට ලැබෙන සැලකිල්ල ඒ කොටස් තරවකාර ආයතනය හරහා කොටස් ගණදෙනු සිද්ධ කරන්න සූදානම් වෙන්න එපා. ඒකට හේතුව තමයි අනිවාර්යයෙන්ම ආ සුහදශීලී සේවාවක් මේ ආයතනයෙන් ලබා ගත යුතුම වෙනවා. හොඳ සම්බන්ධතාවයක් තියාගත යුතුම වෙනවා ආගේ ආයෝජනය සාර්ථක කරගන්න. ඔයාට හැම දෙයකටම නොදන්න හැම දෙයක්ම දැනගන්න පුළුවන් වෙන්නේ මේ කොටස් තරවකාර ආයතන හරහා. ඉතින් මමත් එහෙම ලබාගත් දැනුම අතිවිශාලයි. මට ගොඩක් උදව් කරලා තියෙනවා මේ මට ලැබිලා තියෙන ආයෝජන උපදේශකවරු. ගොඩක් තේරෙන්නේ නැති දේවල් කියලා දීලා තියෙනවා. හොඳ සමාගම් ගැන එයාලා කියලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මම කියන්නේ ඔයාට ලැබෙන කොටස් තරවකාර ආයතනේ ඔයාට ලැබෙන උපදේශකවරයා අනිවාර්යයෙන්ම ආගෙන සැලකිලිමත් වෙනවා නම් පමණක් ඒ කොටස් තරවකාර ආයතනය හරහා ගනුදෙනු කරන්න. නැත්නම් ඔයාට පස්සේ ආයෝජන තීරණයක් ගන්න ගියාම ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ගැළපෙන ඉතාමත් සුහදශීලී ආයෝජන උපදේශකවරු ඉන්නවා කොටස් තරවකාර ආයතනවල. ඉතින් ඒ වගේ කොටස් තරවකාර ආයතනයක CDS ගිනම හදා ගන්න අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් ඔයාට මුලදීම මේ දේ කරගන්න අපහසු නම් ඔයාට පුළුවන් තරවකාර ආයතන කිහිපයක CDS ගිනම උනත් හදන්න. ඉතින් ඒක එච්චර ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට ලැබෙනවා මේ කොටස් තරවකාර ආයතන හරහා ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම. ඉතින් මම කිව්වා මට කොටස් තරවකාර ආයතන පහක් කරා මේ පහසුකම ලැබිලා තියෙනවා කියලා. ඒ වගේම ඔයාලටත් මේ පහසුකම ලබා ගන්න පුළුවන්. හැබැයි මේ සඳහා සමහර කොටස් තරවකාර ආයතන යම්කිසි මුදලක් ආයෝජනය කරන්න කියනවා මුලින්. ඒකට හේතුව තමයි ගොඩක් ආයෝජකයෝ මුලින් රුපියල් 5000ක් එහෙම නැත්නම් 10000ක් වගේ ආයෝජනය කරනවා. ඊට පස්සේ ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම ලබා ගන්නවා. හැබැයි නැවත යාළ මුදල් යදවල කොටස් මිලදී ගැනීම සිද්ධ කරන්නේ වසර ගණනාවක් යනතුරු. එතකොට මේ කොටස් තරවකාර ආයතනයටත් ඒක බලපානවා. මොකද එයාලට තමයි මේ පහසුකම දෙන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඒක සීමිත පිරිසකට තමයි එයාලා දෙන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට දිගටම මේ ආයෝජනය කරන්නේ නැත්නම් ඒ පහසුකම ලබා දෙන එක ඇත්තටම නිෂ්ප්‍රයෝජනවත් දෙයක්. ඒ නිසා දිගින් දිගටම ඔයාලා කොටස් වෙනද පොලේ එක ගනුදෙනු කරගෙන යද්දී දිගින් දිගටම ඔයාගේ කොටස් තරවකාර ආයතනයේ ඉන්න කොටස් තරවකරුව එක්ක සාකච්ඡා කරද්දී ඔයාට මේ පහසුකම ලබා ගන්න පුළුවන්. එතකොට එයාලා දන්නවා අනිවාර්යයෙන්ම ඔයාලා මේ කොටස් වෙනද පොලේ දිකටම ආයෝජනය කරන ආයෝජකයෙක් කියලා. ඒ වගේම කොටස් තරවකාර ආයතන මගින් තවත් ලබා දෙන සේවාවන් බොහොමයක් තියෙනවා. ඒ අතර තවත් සේවාවක් තමයි ඒ කාල සීමාවක් ඇතුළත සමහර සමාගම්වල මූල්‍ය වාර්තා හොඳ වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ තොරතුරු ලැබෙන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු අනිවාර්යයෙන්ම ඔයාලට ලබා ගත හැකි වෙන්නේ කොටස් තරවකාර ආයතන හරහා. ඉතින් ඒ කාරණාත් ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
දැනගෙන ඉන්න එක. ඒ වගේම හිතන්නකෝ සමහර අලුත් සමාගම් කොටස් වෙනද පොලට ආවම ඒ ගැන තොරතුරුත් එයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ කොටස් දරවකාර ආයතනය හරහාම තමයි. ඉතින් මේ කොටස් දරවකාර ආයතනයේ ඉන්න ඔයාගේ කොටස් දරවකරු වගේම ඒකේ ඉන්න අනිත් අයත් එක්කත් හොඳ සුහදශීලී බවක් ඇති කරගෙන තියෙන්න ඕනේ. ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඔයාගේ आयोजन करके हितान को आगे कोटा तेरा उठे मुखर असनी पेला वेडटे निना के इतकोट एक्तम आट विन संबंध विलाट मे गण दिन करें सा अनिवार्य मे कोटा तेरा कार आयते अनीता पोड अवधान यमकर इन ये आल हों संबंधता त्यागा इतकोट अनिवार्य आटे प्रयोजन तीन ඒවගේම තවත් කාරණයක් මම කියලා දෙන්නා කොටස් තරවකාර ආයතනයේ ඉන්න වාගේ කොටස් තරවකරු අතින් මොනවා හරි අත්‍යරදීමක් වුණොත් එහෙම ඒක ගැන එකපාරම කම්ප්ලේන්ට් කරන්න යන්න එපා. ඒක ගැන ඉස්සෙල්ලා කරුණු විමසන්න. කරුණු විමසලා සාධාරණ හේතු තියෙනවා නම් ඒ දේ පැහැදිලි කරගන්න. ඒ වගේම තවත් දෙයක් තියෙනවා මේ ගොඩක් අය කියනවා මට සැලකිල්ල ලැබුණ නෑනේ. මං ගැන හිතුවේ නෑනේ. මෙන්න මේ වගේ දේවල්. ඇත්තටම ඔයා මුලින්ම කොටස් තරවකාර ආයතනයක ගනුදෙනු කරද්දී ටික ටික ඔයා මේ ආයෝජනය කරගෙන යද්දී ඔයාට ඉතාම ලෙන්ගතු ඒ කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒදී මම කියන්නේ මගේ අත්දැකීමුත් එක්කමයි. ඉතින් ඔයාට මුලින්ම ලැබෙන ආයෝජන උපදේශකවරයා සමහරට ඔයාට ඒදී කරද්දී සැලකිල්ලක් දැක්වුවේ නැත්නම් ඒ කරුණ ගැන වැඩිපුර හිතන්න එපා. ඔයාට පුළුවන් වෙනම CDs කෙනෙක් හරි හදාගෙන ඒ කටයුතු කරගන්න. ඒ වගේම කොටස් තරවකාර ආයතන වල ගොඩක් ඉන්නේ තරුණ පිරිසක්. ඉතින් ඔයාලා එයාලා එක්ක බොහොම සුහදශීලීව කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම එයාලත් ඔයාත් එක්ක සුහදශීලීව ඒ කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා සමහර ලාවට මෙහෙමත් අවබෝධය නැති වෙන අවස්ථා එනවා. ඔයාලා සමහරට රුපියල් 125ට මොකක් හරි කොටසක් ගන්න කියලා කියනකො සමහරට ආයෝජන උපදේශකවරයා අරන් තියෙන්නේ රුපියල් 125ට වඩා පොඩ්ඩක් එහාම වෙලා වෙන්න පුළුවන්. ඒකට හේතුව ඒ කොටස් වෙනද පොලේ ගණදුනේ සිද්ධ වෙන ආකාරය අනුව සමහරට ඒලි තිබ්බ මිලට මිලදී ගැනීමේ අපහසුතාව මත වෙන්න පුළුවන්. ඉතින් ඒ කරුණු ගැන ඉච්චරම අවධානය යොමු කිරීම අවශ්‍ය දෙයක් කියන මම හිතන්නේ නැහැ. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් කොටස් වෙනද පොලේ අපිට දාන මිලටම කොටස් ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මේ කොටස් ඔයාලට අරන් දෙන්න නිසා විකිනීම කටයුතු කරන්නෙත් ඔයාට ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් නැත්නම් ආයෝජන උපදේශකවරයා විසින්නේ. ඉතින් ඒ නිසා ඔයා ඒ කරුණ ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න එක වැදගත් කියලා මම හිතුවා. ඒ වගේම ඔයාට ගැළපෙන ආයෝජන කලබක් තෝරගන්න උදව් කරන්නේ මේ කොටස් තරවකාර ආයතනයේ ඉන්න ආයෝජන උපදේශකවරයා. හිතන්න ඔයාට ලාභාංශ වැඩිපුර ලබා දෙන සමාගම් වලට වැඩි කැමැත්තක් තියෙන කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාගේ ආයෝජන උපදේශකවරයාට නිර්දේශ කරන්නේ ලාභාංශ වැඩිපුර ලබා දෙන සමාගම්. ඒ වගේම හිතන්න ඔයාට මාස කිහිපයක් ඇතුළත මිලිහෙල යන සමාගම් ගැන දැනුවත් භාවයක් අවශ්‍යයි කියලා. එහෙනම් ඔයාට අනිවාර්යයෙන්ම ඒ මාස කිහිපයක් ඇතුළත ඉහළ යන අවස්ථාව වැඩිපුරම අවස්ථාව තියෙන සමාගම් ගැන තමයි ඔහු ඔයාට තොරතුරු ලබා දෙන්නේ. ඉතින් මේකෙදි තවත් ගොඩක් අය හිතන දෙයක් තමයි මගේ ආයෝජන උපදේශකවරයා මට විශ්වාස කරන්න පුළුවන්ද, වංචා කරයිද, මෙන්න මේ වගේ කටු මට වැරදි තොරතුරු දෙයිද. ඇත්තටම ආයෝජන උපදේශකවරයෙක්ට වැරදි තොරතුරක් ඔයාලට ලබා දෙන්න බෑ දැනුවත්ව. ඒකට හේතුව තමයි එයාලට ඒකට නීතියෙන් අවසරයක් නැහැ. ඒ වගේම තමයි ඔයාගේ ආයෝජන උපදේශකවරයා ඔයාලට අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නැහැ. ආයෝජන උපදේශකවරයා කියන්නේ කොටස් තරවකාර ආයතනය හරහා සම්බන්ධ වෙලා ඉන්න නියෝජිතයෙක්. ඉතින් ඒ නිසා ඔයාට ඒ හරහා තමයි කොටස් මිලදී ගැනීම සහ විකිණීම් කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ කොටස් තරවකාර ආයතන අධීක්ෂණය කිරීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔයාලට ඒ ගැන කිසිම ගැටලුවක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ, මේ කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න යන අය මුලින්ම ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් ලබා ගන්න ගිහිල්ලා ගොඩක් කලකිරීමට පත් වෙනවා. සමහර කොටස් තරවකාර ආයතන එයාලට ඒ පහසුකම් ලබා දෙන්නේ යම්කිසි මුදලක් වැඩිපුර ආයෝජනය කරන්න කිව්වා කියලා. ඉතින් මම මෙතෙන්දී ඔයාලට දෙයක් කියන්නම්. සාමාන්‍ය මේ වීඩියෝ එක බලන ගොඩක් අය නවකායිචිකයෝ හන්දා මුලින්ම ඔයාලා ඔන්ලයින් ට්‍රේඩින් පහසුකම් ලබා ගත්තත් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ඔයාලට නැහැ. මාස කිහිපයක්වත් අඩුම යනවා ඔයාට මේ දැනුම ලබාගෙන මේකෙන් සාර්ථක ආයෝජනයක් කරගන්න. ඒ නිසා හොඳම දේ තමයි මුලින්ම කොටස් තරවකාර ආයතනය හරහාම මේ කටයුතු කරගන්න එක. එතකොට ඔයාලට ඒ කොටස් තරවකාර ආයතනය මගෙන් කියලා දෙනවා මේ කටයුතු සිද්ධ වෙද්දී සමහර දේවල් ගැන දැනුම ලබා දෙනවා. ඉතින් මේ දේ අනිවාර්යයෙන්ම ආට ප්‍රයෝජනවත් වෙනවා ආයෝජනය සාර්ථක කරගන්න. ඉතින් මේ ළඟදී ඉඳන් කොටස් තරවකාර ආයතන මගින් ඔන්ලයින්ම දැනුවත් කිරීම සිද්ධ කරනවා. මම හිතන්නේ ඒකත් ආයෝජකයන්ට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. ඉතින් ඉදිරියේ මම හිතනවා මේ දැනුවත් කිරීම ප්‍රමාණය වැඩි කරයි කියලා. මේ ළඟදී කැපිටල් ට්‍රස්ට් එකේ
තිබ්බා ඉතාමත් වැදගත් වැඩසටහනක්. ඉතින් ඒ වගේ දිගින් දිගටම මම හිතනවා කොටස් තරවකාර ආයතන මගින් මේ දැනුවත් කිරීම සිද්ධ කරයි කියලා. ඉතින් මම හිතනවා ආයතන ඉදිරියේද ආයෝජනය කරන්න අපහසු වෙන එකක් නැහැ. කොටස් තරවකාර ආයතන මගින් ඒ වගේම කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මගින් ගොඩක් තොරතුරු වලට මේ වෙද්දි ලබා දෙනවා. ගොඩක් දැනුවත් කිරීම සිද්ධ කරන වැඩමුළු තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ නිසා ඔයාලට ඉතාමත් සාර්ථක ආයෝජනයක් කරගන්න පුළුවන්. ඉතින් මම ඔය කියලා දුන්නේ කොටස් තරවකාර ආයතනයක් මගින් ඔයාලට ලබා දෙන සේවාවන් කිහිපයක්. ඉතින් ඒ ගැන ඔයාලා අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕනි කියන කාරණේ මම සඳහන් කරා. ඒ වගේම දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඔයාගේ ස්ටොක් බ්‍රෝකර්ට එහෙම නැත්නම් ඔයාගේ ආයෝජන උපදේශකවරයාට තිබිය යුතු ගුණාංග කොයි වගේද කියන කාරණේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ආයෝජන උපදේශකවරයා ඔයා කියන කාරණා ගැන හොඳින් ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආයෝජන තීරණ ගත්තේ පස්සේ එක ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ආ වැරදි ආයෝජන තීරණයක් ගන්න යනවා නම් අනිවාර්යයෙන්ම ආගේ ආයෝජන උපදේශකවරයා ඒ ගැන ආව දැනුවත් කරනවා නම් ඔහු ඉතාමත් හොඳ ආයෝජන උපදේශකවරයෙක්. ඉතින් ඔයාට මේදී ඔයා ආයෝජනය කරගෙන යද්දී තීරුම් යනවා. ඒ වගේම මොනවා හරි දෙයක් ගැන විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕනේ අවස්ථාවවලදී ඔයා ඒ අදාළ දේ ගැන දැනුවත් කරනවා නම් ඔහු ඉතාමත් හොඳ ආයෝජන උපදේශකවරයෙක්. ඒ වගේම කොටස් සඳපොලේ ඉන්නේ සහතිකලත් ආයෝජන උපදේශකවරු. ඉතින් එයාලා ලබා දෙන තොරතුරු ඉතාමත් නිවැරදි තොරතුරු විදියට සලකන්න පුළුවන්. සමහර තොරතුරු වැරදෙන්න පුළුවන්. ඒ දැනුවත්භාවයක් නැතුව ලබා දෙන තොරතුරු වෙන්න පුළුවන්. ඉතින් ඒ තොරතුරු ලබා දෙන කාල සීමාවට අදාළව සමන්නම් ආයෝජන උපදේශකවරේ ලබා දෙන්නේ ඉතාමත් වැදගත් ඒ වගේම නිවැරදි තොරතුරු. ඉතින් ඔයාලට ගොඩක්ම තව වැදගත් දෙයක් කියන්නම්, ඔයාගේ ආයෝජන උපදේශකවරයා ඔයාට රිසර්ච් රිපෝට් එහෙම නැත්නම් සමාගම් වල ලැබෙන වැදගත් වාර්තා මෙන්න මේ දේවල් ලබා දෙනවා නම් ඔහු ඉතාමත් හොඳ ආයෝජන උපදේශකවරේ. ඉතින් මේ කරුණු එක්ක ඔයාට තේරුම් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔයාට ගැළපෙනම ආයෝජන උපදේශකවරේ කොහොමද තෝරගන්නේ කියන කාරණේ. සාමාන්‍ය මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරගෙන යද්දී කාලෙත් එක්ක තමයි ඔයාට හැම ප්‍රතිලාභයක්ම වැඩිපුර ලැබෙන්නේ. එකක් තමයි ඔයා කොටස් වෙළඳපොලේ ඉන්න පිරිස හඳුනා ගන්නවා. ඒ කියන්නේ ඔයාට සමහර ආයෝජකයෝ වෙන්න පුළුවන්, ඒ වගේම යහළුවෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාට වඩා හොඳ දැනුමක් තියෙන අය වෙන්න පුළුවන්, ඒ වගේම හොඳ ආයෝජන උපදේශකවරයාට මුණ ගැහෙනවා. ඒ වගේම ඔයාගේ පෝට්ෆෝලියෝ එක වර්ධනය වෙද්දී දෙකින් දිගටම ඔයාට ආයෝජන තීරණ ගැනීම පහසු වෙනවා දැනුම වර්ධනය වීමත් එක්ක. ඉතින් මේ හැමදේම සිද්ධ වෙන කාලෙත් එක්ක. ඉතින් මම මේ කියලා දුන්නේ ඔයාට හොඳ කොටස් තරවකාර ආයතනයක් තෝරගද්දී ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන කරුණු. ඉතින් ඒත් එක්කම දැන් ගොඩක් අය අහන දෙයක් තමයි කොටස් තරවකාර ආයතන කොහෙද තියෙන්නේ. මේක මං හිතන්නේ ගොඩක් පිරිස අහන දෙයක්, හැමදාම වගේ අහනවා. නුවර තියද, කොළඹ තියද, මාතර තියද, මේ වගේ හැමෝම අහනවා කොටස් තරවකාර ආයතන කොහෙද තියෙන්නේ කියන කාරණේ. ඉතින් අපි මේ වීඩියෝ එකේ ඉතාමත් වැදගත් කොටසකට යමු. කොහොමද අපි කොටස් තරවකාර ආයතන හොයාගන්නේ කියන කාරණයට. ඉතින් මං ක්‍රම කිහිපයක්ම ඔයාලට පෙන්නනවා. මේ ඕනෑම ක්‍රමයකින් ඔයාට ගැළපෙන කොටස් තරවකාර ආයතනයක් තෝරගන්න පුළුවන්. එහෙනම් අපි යමු අපිට ගැළපෙන කොටස් තරවකාර ආයතනය හොයාගන්න. ගොඩක් අය අහන දෙයක් තමයි කොහොමද කොටස් තරවකාර ආයතනයක් අපි හොයාගන්නේ කියන කාරණේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් බොහොම පහසුවෙන් කොටස් තරවකාර ආයතනයක් හොයාගන්න. ඔයාලට පුළුවන් Google එකේ සර්ච් කරන්න ස්ටොක් බ්‍රෝකර්ස් ශ්‍රී ලංකා කියලා. ඉතින් මේ පළවෙනි ක්‍රමය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඒ වගේම ඊළඟ ක්‍රමේ මම ඊට පස්සේ කියලා දෙන්නම්. ඉතින් මේ විදිහට ඔයාලා ස්ටොක් බ්‍රෝකර්ස් ශ්‍රී ලංකා කියලා Google එකේ සර්ච් කරාම ඔයාලට පේනවා ලංකාවට අදාළ, ඒ කියන්නේ ලංකාවේ කොටස් හෙඳපොලේ ආයෝජනය කරන්න පුළුවන් කොටස් තරවකාර ආයතන මෙතන පහලට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මුලින්ම ජෝන් කීල් ස්ටොක් බ්‍රෝකර්ස්, ඊට පස්සේ JB Securities, City Class A Securities, SC Securities Private Limited, NDB Securities Private Limited. මෙතන ඔයාලට පේනවද විශේෂ දෙයක්? මේ මෙතන තියෙනවා ස්ටොක් බ්‍රෝකර් කියලා. කොළඹ ස්ටොක් බ්‍රෝකර් කියලා මේ NDB Securities ස්ටොක් බ්‍රෝකර් ඉන් කොළඹ. ඊට පස්සේ ඊට මෙහා පැත්ත බැලුවොත් Capital Trust Securities ස්ටොක් බ්‍රෝකර් කොළඹ. ඊට පස්සේ Soplogic ස්ටොක් බ්‍රෝකර්. ඉතින් ඔයාලට පේනවා මෙතන Soplogic ස්ටොක් බ්‍රෝකර් කියන තැන 8:30ට තමයි ආරම්භ වෙන්නේ කියලාත් වෙලාවක් දාලා තියෙනවා. මෙතන LLC Securities තියෙනවා. එතනත් මේ තියෙනවා ස්ටොක් බ්‍රෝකර් කොළඹ කියලා. ඊට පස්සේ ඒක 9:00ට ආරම්භ වෙන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ Asia Securities තියෙනවා, SMB Securities තියෙනවා, TKS Securities තියෙනවා. මෙන්න මේ විදිහට පහලට තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්
ආශා පිලිප්ස් සිකියුරිටීස් ටීකේ සිකියුරිටීස් ඔන්න ඔය විදිහට තියෙනවා. ඉතින් අපි මේවෙන් කීපයකට ගිහිල්ලා අදාළ තොරතුරු බලමු. ඊට පස්සේ මම තවත් ක්‍රම කීපයක් කියලා දෙන්නම් ඔයාලට කොහොමද ස්ටොක් බ්‍රෝකර් කම්පැනියක් හොයාගන්නේ කියන කාරණේ. ඉතින් ඔයාලට පේනවා පළවෙනියටම තියෙන ජෝන් කීල්ස් ස්ටොක් බ්‍රෝකර්ස් කියලා. ඒකෙදි මම කියන්නේ මේ කම්පැනිය මාට තෝරගන්න අවශ්‍යයි කියලා. ඔයාලා ඔයාලට පහසු කම්පැනියක් තෝරගන්න. ඒ වගේම තමයි ඔයාට මේ එක බ්‍රෝකර් කම්පැනියක CDS කිනමක් හදලා වුණනම් තව එකකුණත් හදන්න පුළුවන්. එහෙම එක ගිණුමක්මයි තියාගන්න ඕනේ කියලා එහෙම නීතියක් නැහැ. ජෝන් කිල්ස් ස්ටොප් බ්‍රෝකර්ස් කියලා මෙතන තියෙනවා. ඒ වගේම එයාලගේ දුරකථන අංක මෙතන සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම ස්ටොප් බ්‍රෝකර් ශ්‍රී ලංකා මේ එයාලගේ වෙබ්සයිට් එක මෙතන සඳහන් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බොහොම පහසුවෙන් මේ බ්‍රෝකර් කම්පැනි තොරතුරු ටික මෙතනින් ලබා ගන්න. ඒ වගේම තවත් එකක් අපි බලමු. ලංකා සිකියුරිටීස් ස්ටොක් බ්‍රෝකර් තියෙනවා. ඊට පස්සේ JB සිකියුරිටීස් තියෙනවා. ඉතින් අපි බලමු SC සිකියුරිටීස් කියන එක පොඩ්ඩක්. ඉතින් මේකෙදි අපිට පේනවා එයාලගේ දුරකථන අංක මෙතන සඳහන් වෙනවා. 9ට තමයි ආරම්භ වෙන්නේ කියලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට තව තොරතුරු ගන්න පුළුවන් මෙයාලට වෙබ්සයිට් එකක් මෙතන සඳහන් වෙනවාද බලමු. සඳහන් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මේ දුරකථන අංකයට කතා කරලා ඕනේ තොරතුරු ලබා ගන්න. ඒ වගේම මෙතන තියෙන NDB Securities Stock Broker Colombo කියලා තියෙන. ඉතින් අපි එතනත් පොඩ්ඩක් බලමු. ඒකත් ඔයාලට පේනවා මේ 8:30ට තමයි ආරම්භ වෙන කියලා තියෙන. මෙතන ඇඩ්‍රස් එක තියෙනවා. ඒ වගේම මෙතන තියෙන දුරකථන අංකය තියෙනවා. ඉතින් අපි බලමු තවත් එකක්. Capital Trust Securities. ඉතින් මේ ළඟදී මේ බ්‍රෝකර් කම්පැනි මගින් හොඳ වැඩමුළුවක් කළා ඔන්ලයින්. ඉතින් අපි බලමු මේක කොහොමද කියලා. මේක 8:30ට ආරම්භ වෙන කියලා තියෙනවා. ඒ වගේම දුරකථන අංකයක් දාලා තියෙනවා. ඒ වගේම යාළගේ වෙබ්සයිට් එක මෙතන පහල සඳහන් වෙනවා. අපි පොඩ්ඩක් ඒකට ගිහිල්ලා බලමු බ්‍රාන්ච් කොහොමද තියෙන්නේ කියන කාරණේ. ඉතින් මම මේ දෙවෙනි ක්‍රමයට ඔයාලට කියලා දෙන්න හිටියේ මේ යාළගේ වෙබ්සයිට් මාර්ගයෙන් තොරතුරු ලබා ගන්න විදිය. ඉතින් ඔයාලට පේනවා දැන් මේ යාළගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තොරතුරු ලබා ගන්න හැටි. ඔයාලට තියෙන්නේ ඒ කැපිටල් ට්‍රස්ට් කියලා ඒ විදියට සර්ච් කරලා යාළගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ විදියට යාළගේ බ්‍රාන්ච් තියෙන තැන බලා ගන්න. ඔයාලට පේනවා හෙඩ් ඔෆිස් එක තියෙන්නේ කොළඹ. හැම බ්‍රෝකර් කම්පැනි එකක් මම හිතන්නේ ඇත්තේ කොළඹ. ඒ වගේම දුරකථන අංක සඳහන් වෙනවා. ඒ වගේම කැන්ඩි වල තියෙනවා මෙයාලගේ බ්‍රාන්ච් එකක්. ඒකේ දුරකථන අංකත් මෙතන සඳහන් වෙනවා. සී බැංක් හවුස් දලදා වීදියේ කැන්ඩි. ඉතින් මෙතන බ්‍රෝකර් සමාගම් කිහිපයකම බ්‍රාන්ච් තියෙනවා මම දන්න විදිහට. ඒ වගේම මාතර යාළගේ එකක් තියෙනවා. ඉතින් ඒ තියෙන ඇඩ්‍රස් එක මෙතන තියෙනවා. ඒ වගේම නිගම්බෝ බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ වගේම කුරුණෑගල බ්‍රාන්ච් එකක් තියෙනවා. ඉතින් ඔන්න ඔය තුරුතුරු ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් සිටියමනුත් ඔයාලට ලකුණු කරලා ඒවා පෙන්වලා තියෙනවා. ඒ වගේම මෙතන තව වෙබ්සයිට් එකේ තියෙනවා CDS කීමක් හදා ගන්න හැටි. ඒවම ඔක්කොම ඔයාලට දුරකථන අංක මාර්ගයෙන් දැනගන්න පුළුවන්. කැපිටල් ට්‍රස්ට් බ්‍රෝකර් සමාගමේ තමයි ඒ තුරුතුරු මම ලබා දෙන්නේ. ඒ වගේම අපි බලමු තවත් බ්‍රෝකර් සමාගමක් තොරතුරු. LLC Securities කියලා තියෙනවා. ඉතින් මේ LLC Securities කියන බ්‍රෝකර් සමාගමේ දුරකථන අංක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ඒ වගේම එයාලගේ මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක අපිට බලන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා පොඩ්ඩක් බලමු එයාලගේ බ්‍රාන්ච් නෙට්වර්ක් එක අපිට බලා ගන්න පුළුවන්ද කියලා. පුළුවන් වුණොත් මම කියන්නම්. LLC ලගේ CDS කිනම් හදන හැටි ඔක්කොම විස්තර මෙතන තියෙනවා. ඒ වගේම කමිෂන් එක ගැනත් සඳහන් වෙනවා. එයාලා ඕපන් කරන්න කීයටද ගනුදෙනු සිද්ධ වෙන හැම විස්තරේ මේකේ සඳහන් වෙනවා. T+3 කියන්නේ මේ බ්‍රෝකර් සමාගම් මගින් ලබා දෙන සේවාවක්. ඒක මම සඳහන් කරේ නැත්තම් මම මෙතෙන්දි කියන්න. මේගොල්ලෝ අපිට අපේ පෝට්ෆෝලියෝ එකේ අපි ඒ කියන්නේ අපි ආයෝජනය කරලා තියෙන මුදලට අදාළව යම්කිසි මුදලක් දෙනවා ණයක් විදිහට දෙන්නේ. අපි ඒකේ කොටස් මිලදී ගත්තෙන් පස්සේ අපි දවස් 3ක් ඇතුළත ඒ දේ පියවන්න ඕනේ. ඉතින් මේ T+3 කියලා මෙතන සඳහන් වෙන ඒ කියන්නේ මිලදී ගත්ත දිනේ අතෑරියෙන් පස්සේ තව දවස් 3ක් ඇතුළත අනිවාර්යයෙන් මේක පියවන්න ඕනේ. ඉතින් ඒක තමයි මෙතන සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැනත් මම ඔයාලව දැනුවත් කරා. ඒකත් බ්‍රෝකර් සමාගම් මගින් ලබා දෙන සේවාවක්. ඉතින් මෙයාලගේ රිසර්ච් ගැන මෙතන සඳහන් වෙනවා. සර්විසස් ගැන තියෙනවා. මෙයාගේ බ්‍රාන්ච් නෙට්වර්ක් එක මට පුළුවන්ද කියලා මම බැලුවේ. හොයාගන්න බ්‍රාන්ච් නෙට්වර්ක් එක තිබ්බොත් මම ඔයාලට පෙන්නන්නම්. නැත්නම් ඔයාලා පොඩ්ඩක් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තොරතුරු ලබා ගන්න. ඉතින් LLC Securities කියලා ඔන්න ඔය විදිහට අපිට බලන්න පුළුවන්. බ්‍රාන්ච් නෙට්වර්ක් එක නම් මෙතන එකපාරම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් මම තවත් බ්‍රෝකර් කම්පැනික් බලන්නම්. ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත්
මේ වීඩියෝ එක මොකද ඔයාලා ගොඩක් ඇහුවානේ බ්‍රෝකර් සමාගම් කොහෙද තියෙන්නේ කොහොමද විස්තර ගන්න ඉතින් මම මේ ඔක්කොම බ්‍රෝකර් සමාගම් ටික ගැන තමයි මේ කියලා දෙන්නේ ඔන්න අපි ප්‍රෙස්ට් කැපිටල් ඉක්විටීස් එකට ආවා මේකේ තියෙනවා ඉන්වෙස්ට්මන්ට් බැංකින් කොළඹ කියලා ඉතින් මේක තුයාට දුරකථන අංක මාර්ගෙන් එයාලගේ ප්‍රෙස්ට් කැපිටල් කියලා ඉස්තම් බ්‍රෝකර් සමාගමක් තියෙනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා ප්‍රෙස්ට් කැපිටල් ඉක්විටීස් ප්‍රෙස්ට් කැපිටල් ඩොට් එල් කේ කියලා තියෙනවා අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ वेबसाइट के मुनाद अभी तुम तुरा मंगिता मेले कोट तरव तब मेल मार्ग विन आयोजन मार्ग तीनवा विन मुदल मार्ग तीन पुटक विमसीना मिथन तीन इष्ट मार्केट बॉन्टन इन श्रीलंका इतने विस्तर बला गोडक विस्तर तीन मे ब्रोकर समागम ज्ञान ගොඩක් විස්තර තියෙනවා ඉතින් ඔයාලට මේගොල්ලන්ගේ දුරකථන අංක මාර්ගෙන් ඒකෙන් ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එක මාර්ගෙන් ඔයාලට පුළුවන් ඒ තොරතුරු ලබා ගන්න මෙයාලගේ රිසර්ච් කියලා තියෙනවා අපි බලමු ඒක රිසර්ච් රිපෝට් අඩංගුයිද කියන කාරණේ අඩංගු වෙනම් ඒක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි මෙතන ඩේලි මාකට් වොච් කියලා තියෙනවා බලමු අපි ඒවා අප්ලෝඩ් කරලා නැද්ද සෙක්ටර් රිපෝට් තියෙනවා इतम वाले पुड बल्ड पुलवांग एटमेवा प्रयोजन आयोजन करदी मिथन तीन बैंकिंग सैक्टर श्रीलंका बैक रिपोर्ट पुड बलमे अपडेट करना निन्न अट रिपोर्ट लभ्यतीनवा रिपोर्ट बल्ड पुलवांग आठ गुड प्रयोजन तीनवा मेक मंगिता वीडियो की प्रयोजन पेनवा मैं प्रेस्ट कैपिटल वेबसाइट वाले आवो तो वाटे रिपोर्ट बल एक अमतर जनम लबागन पुलवांग इवेन वाट ओण सीडीएस कि ब्रोकर समागमें हदन पुलवांग इधे मंगिता वाट गोड़ प्रयोजन मे रिपोर्ट बल हम आयोजन तब रिपोर्ट तीनवा मम्मी तेना खाल हंद मे हमेक सूदा विना वीडियो के अभी बलमु तब सोप्लोजी किस्ट ब्रोकर्स के पुडा केक बलमु मेके दुरकथना के बला पुलवांगेम यालगे मेतन सोप्लोजी किस्ट ब्रोकर के मेतन यालगे वेबसाइट तीन वेबसाइट मेवे तीन बाबी तीन इथिंग अभी बलमु इलांग ब्रोकर समागम के फर्स्ट कैपिटल हरी अभी बलुआ आशा फिलिप सिक्यूरिटी अभी पुडा केकट गि बलम एट मे ब्रोकर समागम का फेसबुक पेज गिड़ प्रयोजन विस्तर बलगना पुलवांग एक मतक्रे मे बिल्ल की फेसबुक पेज के हेमदाम रिपोर्ट मे आल अपडेट करना सदन करे इतकोट मंद क्रम की पुला फेसबुक मेक वेब ब्रोकर समागम आगे वेबसाइट पुलवांग इवेम मैंने मे विद्य गूगल के सर्च कर लाट मे ब्रोकर समागम आगन पुला मैं मेके अभी पेना मिथन दुरकथन अंक इवगेन नमे तम आरंभ इवगम अभी वेबसाइट तीन वाले मिथन सदन वेबसाइट इवगेन फेसबुक पेज के इतने अट तीन उन्न फेसबुक पेज के अट तीनवा ඉතින් ඔන්න ඔය විදිහට යාළුවෝ වෙබ්සයිට් එකට අපිට යන්න පුළුවන් ගිහිල්ලා අපි බලමු මොනවද අපිට ගන්න තියෙන තොරතුරු කියලා මම දන්න තරමින් මේ බ්‍රෝකර් සමාගමේ කුරුණෑගල ශාඛාවක් තියෙනවා මොවර තියෙනවා ඒ වගේම කොළඹ තියෙනවා ඉතින් මෙන්න මේ විදිහට තමයි තවත් ශාඛා මම හිතන්නේ විශාල ප්‍රමාණයක් තියෙනවා මේ බ්‍රෝකර් සමාගමේ ඒක ඔයාලට පොඩ්ඩක් මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් इतवाड़ पेनवा ब्रोकर समागम आरंभ तीन इवागे वेतगदे तीन रिसर्च तीन इन्वेस्टमेंट एडवाइस तीन ऑनलाइन ट्रेडिंग पास तीन थिंग आप मे गोडक्व तीन मे गोलंगे तीन ओकोम इला अपडेट कर लीन वेबसाइट की थिंग अपट किसी अपहसवा मे समागम का तुर तुरी लबागन पूरा मोन ओकोम वेबसाइट तीन इत मे का आलू रिपोर्ट अद्देल पोडबल वाट रिपोर्ट बलला हों आयोजन करगनी हेकिवती नमंगिता वाट गुड प्रयोजन वीडियो के बल वाट रिपोर्ट डोनोड करगन वीडियो का अवबोधेता मे दीवा बल वाट पुलवा इधर ब्रांच तीन विधि तीना कोलंबू किरीबाद
මාතර නිගම්බෝ කැන්ඩි ගම්පහ. ඉතින් මෙන්න මේ විදිහට එයාලගේ බ්‍රාන්ච් තියෙනවා ගම්පහ තියෙනවා. ඉතින් ඔයාලට මේ දුරකථන අංක මගින් ඒවා ලබා ගන්න පුළුවන්. කැන්ඩි තියෙනවා නිගම්බෝ මාතර කිරිබත්ගොඩ කොළඹ. ඉතින් ඔන්න ඔය ප්‍රදේශයක ආ ඉන්නවා නම් කිසිම අපහසුයක් නැතුව ඔයාට මේ බ්‍රෝකර් සමාගම හරහා ආගේ CDS කින්ම හදා ගන්න පුළුවන්. ඒ වගේම බලන්න ඔයාලා සමාගම් වල reports ඔයාලගේ website එකේ update කරලා තියෙනවා. මම හිතන්නේ මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් තොරතුරක් වෙයි. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම් බලපු කෙනෙක් නම් මේ විද්‍යාවට බලන්න මේක 2019 අප්‍රේල් වල අපු report එකක්. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් 2020 ගණයි 2021 ගණයි අනිවාර්යෙන් සමාන වෙලා තියෙනවා. ඉතින් දැන් කොරෝනා වෛරස් එකත් එක්ක මේවා පොඩ්ඩක් වෙනස් වෙලා ඇති. ඉතින් ඒ වෙනුවෙන් යාලා අලුත් report එකක් දායි. ඉතින් මාන මේ broker සමාගම series කිනමක් හැදුවොත් ඔයාලට මේවා පෞද්ගලිකවම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාගේ කොටස් දරවකාර ආයතනයේ ඉන්න ඔයාගේ ආයෝජන උපදේශකවරයා හරහා. ඉතින් අපි බලමු තව එකක්. මේ ළඟදි තිබ්බ HMB එකේ IPO එක ගැන report එකක් දාලා තියෙනවා. අපි බලමු ඒක ඒක ඇවිල්ලා තියෙන දිනේ මෙතන සඳහන් වෙනවද කියලා. ඒක ගැන සම්පූර්ණ විස්තරයක් මෙතන තියෙනවා බලන්න. ඔයාලට මේ තොරතුරු ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ආගේ ආයෝජනය සාර්ථක කරගන්න. ඉතින් අපි තව එකක් බලමු. ඩේලි report එයාලගේ තියෙනවා මෙතන weekly reports තියෙනවා. ඒ වගේම අපේ ඩේලි report එකක් අරගෙන බලමු සාමාන්‍යයෙන් මොනාද තියෙන කරුණු කියලා. ඩේලි reports එක මම දන්න තරමින් මේ බ්‍රෝකර් සමාගමේ ගොඩක් විස්තර ඇතුළත් වෙනවා. විදේශීය ගමන්, විදේශීය විකුණුම් සහ ඒ වගේම මෙතන අපිට බලන්න පුළුවන් එක එක සමාගම් වල ලාභාංශ ගැන විස්තර පවා මෙතන සඳහන් වෙනවා. දැන් ගොඩක් අය හොවනේ අපිට ලාභාංශ ගෙවන සමාගමක් බලාගන්නේ කොහොමද? අපි ලාභාංශ ගෙවන සමාගමක් දැනගන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් ඔන්න ඔයාලට ඒකටත් පිළිතුරක් ලැබිලා තියෙනවා. මේ බ්‍රෝකර් සමාගම නිකුත් කරන වාර්තාවල යාළුවනේ ලාභාංශ ගැන විස්තර වෙන සමාගම් වල ඔක්කොම සංකේතත් එක්ක වාර්තා කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ තරවකාර සමාගම් වලින් හැමදේම දැන් යාළුවනේ වෙබ්සයිට් මාර්ගයෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ගොඩාක් ඔයාලට ලොකු ප්‍රයෝජනවත් කාරණයක් වෙන්න ඇති. ඉතින් අපි බලමු තවත් බ්‍රෝකර් සමාගමක් දිහාට ගිහින්. දැන් මේකේ weekly market report ඔක්කොම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පිටුවට ගිහිල්ලා ඒ දේවල් download කරගන්න. ඉතින් නැවත වතාවක් ඔයාලට website එකේ link එක බලා ගන්න ඕන නම් මම කියන්නම්. ඔයාලට ආශා ෆිලිප්ස් securities කියලා මෙන්න මෙතන මේ තියෙන්නේ. ආශා securities limited කියන ශ්‍රී ලංකා members of the Colombo stock exchange කියලා තියෙන ආශා securities මේ Facebook page එක තියෙනවා. ඉතින් ඔයාලට විමසීමක් කරලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඒ බ්‍රෝකර් සමාගම ගැන මං කිව්වේ. ඉතින් branches 6ක් විතර මං ඔයාලට කිව්ව මේ බ්‍රෝකර් සමාගමේ තියෙන. ඉතින් මං හිතන්නේ ඔයාලට මං ගොඩක් වැදගත් තොරතුරු මේ වීඩියෝ එකේදී කිව්වා. ඒ වගේම කොටස්තරව කාර ආයතනයක් හොයාගන්න තව ක්‍රම තියෙනවා. එකක් තමයි Colombo Stock Exchange කියන ආයතනයේ app එක තියෙනවා Play Store එකේ CSE app එක. ඉතින් ඒක download කරගෙන ආයෙත් පුළුවන් ඒ මාර්ගෙන කොටස්තරව කාර ආයතනයක් හොයාගන්න. ඒ වගේම Colombo Stock Exchange කියන website එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් කොටස්තරව කාර ආයතනය හොයාගන්න. ඉතින් Colombo Stock Exchange website එකට ගිහිල්ලා කොටස්තරව කාර ආයතනයක් හොයාගන්න විදිහ මම දැන් කියලා දෙන්නම්. අපිට මෙතනම search කරන්න පුළුවන් Colombo Stock Exchange branch කියලා. මෙන්න මේ විදිහට ඔයාලට එතකොටත් පේනවා ආශා securities limited කොයි විදිහටද යාළක බ්‍රාන්ච් තියෙන්නේ කියලා. ඒ වගේම මෙතන තව කොටස් තරව කායයෙන් තියෙන equity stock broker, ඒ වගේම asia securities, bartley treliga securities. ඉතින් අපි පොඩ්ඩක් ඒක බලමු. bartley ලගේ ගොඩක් බ්‍රාන්ච් තියෙනවා. ඒකයි මම මේක තෝරගත්තේ. මේ ගාල් එකක් තියෙනවා, ගාල් එක බ්‍රාන්ච් එකක් තියෙනවා. ඒ වගේම ඒකේ දුරකථන අංක ඔක්කොම සඳහන් වෙනවා. කැන්ඩි වල එකක් තියෙනවා. ඉතින් මා ගොඩක් අය අහුවා ගාල්ලේ තියෙනවා කියලා. මේක දැන් මාරු වෙලා මම හිතන්නේ පොඩ්ඩක් ඒක හොයලා බලන්න. ඔයාලට මාතර සමහරට ඇත්ති මේක. එහෙම කට්ටිය කියලා තිබ්බ එක හරියට මම දන්නේ නැහැ. ආය මාතර බ්‍රාන්ච් එකක් තියෙනවා කියලා මෙතන සඳහන් වෙනවා. ඉතින් ගාල් බ්‍රාන්ච් එක නැත්තම් ඔයාලට කිසිම අමාරුවක් නැතුව මෙතන මාතර බ්‍රාන්ච් එකකින් ඒ දේවල් කරගන්න පුළුවන්. ඔයාලා පොඩ්ඩක් කෝල් එකක් දීලා විමසලා බලන්න. ඒ වගේම ජැට්නා බ්‍රාන්ච් එකක් තියෙනවා, බලංගොඩ බ්‍රාන්ච් එකක් තියෙන බව සඳහන් වෙනවා. අපි තවත් එකක් බලමු. කැපිටල් ට්‍රස්ට් එකේ තියෙනවා මාතර එකක් තියෙනවා. ඔන්න ආය නිගම්බු තියෙනවා, කැන්ඩි බ්‍රාන්ච් එකක් තියෙනවා, කුරුණෑගල තියෙනවා. ඊට පස්සේ ප්‍රෙස් කැපිටල් ඉක්විටිස් එකේ බලමු. ඒගොල්ලන්ගේ තියෙනවා නිගම්බු බ්‍රාන්ච් එකක් තියෙනවා, තව නුවර තියෙනවා. ඒ වගේම මම දන්න විදිහට
කොළඹ තියෙනවා ඉතින් පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න ඒවලම SC Securities කැන්ඩි බ්‍රාන්ච් එකක් දැන් තියෙනවා LLC Securities එකේ කුරුණෑගල මාතෘ බ්‍රාන්ච් තියෙනවා ඉතින් මේව සමහරට අප්ඩේට් වෙලා නැතුව ඇති අලුත් තොරතුරු ඔයාලට හැබැයි පුළුවන් මෙන්න මෙහෙම දෙයක් කරන්න පොඩ්ඩක් ඒගොල්ලන්ට දුරකථන මගින් සම්බන්ධ වෙලා තොරතුරු ලබා ගන්න පුළුවන් ඉතින් මේ ආසා සිකියුරිටීස් වගේ එකක නම් ඔයාලට පේනවා ගොඩක් බ්‍රාන්ච් තියෙනවා ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඒ වගේ එකකින් ඕනම තොරතුරක් අරගෙන පහසුවෙන් සම්බන්ධ වෙන්න ඉතින් මම මේ ගොඩක් ඔයාලට කියලා දුන්නේ අද කොටස් තරෝකාර ආයතනයක් තෝරගන්න ආකාරය ගැන මුලින් ධම්ම කරුණු සම්පූර්ණයෙන්ම ගෙනාවා ඉතින් මම හිතන්නේ ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඉදිරියේදී ආයතන තීරණ ගද්දි ඉතින් මොන හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ ගැන සඳහන් කරන්න ඉතින් මං හිතනවා කොටස් තරෝකාර ආයතන ගැන තිබ්බ ගැටලු ඔක්කොම මේ වීඩියෝ එකත් එක්ක විසඳෙන්න ඇති කියලා ඉතින් මං ගොඩක් කරුණු කියලා දුන්නා ඔයාට ගැළපෙන කොටස් තරෝකාර ආයතනයක් තෝරගන්නේ කොහොමද කොටස් තරෝකාර ආයතන මගින් ලබා දෙන සේවාවන් මොනවද ඒ වගේම මගේ අත්දැකීමත් මං විස්තර කරා ඒ වගේම කොටස් තරෝකාර ආයතනයක් හරහා සම්බන්ධ වෙන්න හොඳම කොටස් තරෝකාර ආයතනත් මම මෙතෙන්දී ඔයාට පෙන්වලා දුන්නා ඒ වගේම ඔයාට පහසුවෙන් සම්බන්ධ විය හැකි කොටස් තරෝකාර ආයතන පෙන්වලා දුන්නා ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ඉතින් අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් එක්ක ඔයාලගේ අදහස් පහල කමෙන්ට් එකක් විදියට දාන්න ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ඉතින් අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා මොකද අපිට ගොඩක් වැදගත් ඔයාලා අපිත් එක්ක වැඩියෙන් එකතු වෙද්දී එතකොට අපිට තේරෙනවා මේ දේ ගැන ඔයාලට උනන්දුවක් තියෙනවා කියලා ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස දානකම ඔයාලට ගැටලුවක් තිබ්බොත් ඒ දෙත් යොමු කරන්න. ඉතින් Facebook මාර්ගෙනුත් පුළුවන්. ඒ වගේම කමෙන්ට් එකක් විදිහට දාන්නත් පුළුවන්. බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලපු යාළුවෝ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.